මේ වෙනකොට හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කළ සිද්ධිය පිළිබඳව සමාජයේ විවිධ කරුණු කාරණා සාකච්ඡා වෙමින් පවතිනෝ. එහි ප්‍රධානතම කාරණාව තමයි මේ වන විට බෞද්ධ නායකයෙක් යැයි කියමින් ඔහුව ආරක්ෂා කරන්නට බොහෝ පිරිසක් සමහර පිරිසක් කටයුතු කරමින් පවතිනෝ. අපි මෙහිදී ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන පාටලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ඔහු අමාත්‍ය ධූරයේ දරන කාලවකවානුව තුළ පහුගිය රජයේ යහපාලන රජයේ සමී සිදුවෙච්ච බෞද්ධ විරෝධී කිසිදු සිද්ධියකදී බෞද්ධයන් වෙනුවෙන් සිංහලය වෙනුවෙන් පෙනී නොහිටපු විත්තිය අපි තාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරන්නට ඕන. එහි ආසන්නතම සිද්ධීන් කීපයක් සිහිපත් කරන්නට පුළුවන්. මොලතුව ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ නායක මහිපාණන් වහන්සේගේ ආදාහන කටයුතු ගුරුකන්ද රජමහා විහාරස්ථාන ආදාහන මළුවේ සිදු කරන්නට ඉඩ නොදෙනකොට ඔය කියන බෞද්ධ නායකයාගේ කට අපි පුරා මාසයයි දවස් 10ක් වැලිකඩ බන්ධනාගාරයේ හිරබත් වැළඳුවා. අපි වෙනුවෙන් ඔය කියන බෞද්ධ නායකයා පෙනී හිටියේ නැහැ. බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටනවා වෙනුවට ඔහුට ඔහු ප්‍රමුඛතාවය දුන්නේ බලය රැක ගැනීම සඳහා පමණයි. ඒ නිසා හොඳට මතක තියාගන්න, සුදු ඇඳගෙන ආවට හැමෝම සිංහලයොත් නෙමේ බෞද්ධයොත් නෙමේ කියන එක වග හොඳට මතක තියාගන්න ඕන.